පහුගිය දවස් ටිකේම ගුරුවරුන්ගේ විරෝධතාවයට එරෙහිව රජයේ අමාත්‍යවරු විවිධ චෝදනා කරනවා. එක අවස්ථාවක කියනවා ගුරුවරුන්ට පහර දෙන්න කියලා, තව වෙලාවක කියනවා ස්ටාලින්ගෙන් ඉන්න උල තියන්න කියලා. ඔබතුමා මේ දේශපාලන පක්ෂයක් විදිහට මොකද්ද මේ ගැන දකින්නේ? ඇත්තටම ගුරුවරු උල තියෙම තැබීම කෙසේ වෙතත් මේ පාලකයෝ මේ ගොවි බිමක ගොවීන් අහු වුණොත් නම් උල නොතියා ඉන්න එකක් නැහැ. ওই දහස් ගණන් ගොවියෝ කෑ ගහන තැනකට ආව නම් මොකෙන් මොකක් වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ගුරුවරුන්ගේ සටන ඉතාමත්ම සාධාරණයි. ගුරුවරු වැඩිපඩි ඉල්ලලා සටන් කරනවා නෙමෙයි. ගුරුවරුන්ට ලැබෙන්න තියෙන අයිතිය තමයි ගුරුවරු ඉල්ලන්නේ. ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන වැටු පහුගිය දශක දෙකකට ආසන්න කාල පරාසයක තුල දුන්නේ නැහැ. අන්න ඒක ඉල්ලන්නේ. එයාලා අලුතෙන් ඉල්ලන්නේ නැහැ යමක්. මේ කොරෝනා වසංගතයේ තියද්දි රට වැටිලා තියද්දි අලුතෙන් යමක් ඉල්ලනවා නෙමෙයි ගුරුවරුන්ගෙන් උදුරගත්තු එක. අන්න ඒක තමයි මේ ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා මේ සටනට අපි සම්පූර්ණයෙන්ම සහාය ලබා දෙනවා සමස්ත ලංකාව ගෝජන සම්මේලනයේ විදියට. ඒ වගේම තමයි දැන් ආණ්ඩුව මතයක් හදාගෙන යන්න උත්සාහ ගන්නවා. දැන් ගුරුවරුන්ට විරුද්ධව ගුරුවරු සහ දේමාපියෝ අතර ගැටුමක් හදන්න උත්සාහ ගන්නවා. අපි කියනවා මේ වෙලාවේ ඉස්කෝල වහුවේ ගුරුවරු නෙමෙයි, ඉස්කෝල වැහුවේ ආණ්ඩුව. දැන් මේ වෙනකොනොත් ඉස්කෝල වහලා තියෙන්නේ ආණ්ඩුව. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වරින් වර කඩින් කඩ දිගටම ඉස්කෝල වහලා තිබ්බේ. ඉස්කෝල වහලා තියද්දී යකෝ කොහොමද ගුරුවරු ඉස්කෝලේ යන්නේ? ඉස්කෝලේ ගිහින් උගන්වන්නේ කොහමද? ඔය ඔන්ලයින් අධ්‍යාපනය මේක ගුරුවරු විසින් පටන් ගත් එකක්. ස්වේච්ඡාවෙන් අනේ අපේ අහිංසක දරුවෝනි කියලා අනුකම්පා කරලා ගුරුවරු පටන් ගත් එකක් ඒක. ඒකත් මේ ආණ්ඩුව පටන් ගත් එකක් නෙමෙයි. ඒ නිසා කවුරුවත් ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා. ගුරුවරු ඉගැන්වුවේ නැහැ, ළමයින්ට ඉගැන්වුවේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. නැ ගුරුවරුන්ට ළමයින්ට උගන්වන්න ඉස්කෝල වහලා තිබ්බේ. දැනුත් ඉස්කෝල වහලා තියෙන්නේ. ඊළඟ දවස් 21 වෙනිදා 200ට වඩා ශිෂ්‍යෝ අඩුවෙන් ඉන්න ඉස්කෝල අරිනවයි කියලා කියනවා. ඉතින් ඒකටත් ගුරුවරු යනවද නැද්ද කියලා තාම ගුරුවරුන්ගේ පැත්තෙන් ප්‍රකාශයක් කරලා නැහැ. ඉතින් ඒක නිසා ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල්ලා තියෙන එකේ වගකීම බාරගොන්න ඕනි ආණ්ඩුව. එකක් තමයි ඉස්කෝල වහලා තිබ්බේ ආණ්ඩුව. අනිත් පැත්තෙන් ගත්තාම ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ස්වේච්ඡාවෙන් ගුරුවරු පටන් ගත්ත එක. ඒකෙන් ඉවත්ුනේ ඇයි? ඒකෙන් ඉවත්ුනේ ගුරුවරුන්ගේ අයිතිය නොදුන්නු නිසා. ඒ නිසා ගුරුවරුන්ගේ තිබුණු දේ උදුර ගන්නවා ආණ්ඩුව. උදුර නොගත්තා නම් ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්නේ නැහැ. එහෙමනම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට ගියපු කෙනාද වැරදි, උදුරගත්ත කෙනාද වැරදි? උදුරගත්ත කෙනා වැරදි. ඒ නිසා ජනතාව ඇඟිල්ල දික් කරන්න ඕනේ අන්නේ උදුරගත්තු කෙනාට. එතෙන්ඩයි බලපෑම් කරන්න ඕනේ. උදුරගත්තු එක දීපං යකෝ අපි ගුරුතුමාට කියලා එතෙන්ඩයි ජනතාව බලපෑම් කරන්න ඕනේ.